අද දින අතිගරු ජනාධිපති තුමාත් දරුවක මෙතුමාගේ සහභාගීත්වයෙන් පවත්වපු ඇමති මණ්ඩලයේදී වැදගත් තීන්දුව කිහිපයක් ජනතාව වෙනුවෙන් ගත්තා. ඒ අනුව මෙන්න මේ සහන ටික අපි ලබා දෙන කැබිනට් මණ්ඩලයේ තීන්දුව කර බව සඳහන් කරනවා. පළවෙනි එක මේ රටේ රාජ්‍ය සේවකයින් 14,50,450ක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාටම මේ මාසේ ඉඳලා ජනවාරි මාසේ ඉඳලා මාසික දීමනාවක් ලෙස රුපියල් 5000ක අතිරේක දීමනාවක් ඔහුගේ පඩියට ලබා දෙනවා. අද විශ්‍රාමිකයන් හැටියට 6,66,480ක් ඉන්නවා. ඒ විශ්‍රාමිකයන් සියලු දෙනාටම රුපියල් 5000ක දීමනාවක් මේ මාසේ ඉඳලා ලබා දෙනවා. පෞද්ගලික අංශයේ හාම්පුතාවන් කැඳවලා ඒ වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කළා. පෞද්ගලික අංශයටත් මේ වැඩිවීමට සමානුපාතිකව උන්ට ඒ අතිරේක මුදලක් ලබා දීමට උත්සාහ කරන්න කියලා. සමෘද්ධිලාභීන් 1,93,000 ගණක් ඉන්නවා. ඒ අයට අපි මේ වෙනකොට 3,500ක දීමනා මාසික දීමනාවක් තමයි මේ සමෘද්ධිලාභීන්ට ලබා දෙන්නේ. නමුත් අපි යෝජනා කරනවා අපි ජනවාරි මාසේ ඉඳලා මේ 3,500 ලබා දෙන සියලුම සමෘද්ධිලාභීන්ට තව අතිරේක රුපියල් 1,000ක අමතර දීමනාවක් ලබා දෙනවා. අනිත් සමෘද්ධිලාභීන්ට සමානුපාතිකව වෙන වෙන ස්ථලවලින් ලැබෙන අයට මේ සමානුපාතිකව උන්ගේ දීමනාවත් වැඩි කරනවා. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් උන්ට යම් කිසි විදියක අස්වැන්න අඩුවීමක් සිද්ධ වුණාම ඒ සඳහා වන්දි ගෙවීමක් කරන්න අදහස් කරන බව සඳහන් කරා. ඒ අනුව මේ ආණ්ඩු ආපු හැටියෙම ගොවින්ගේ වීවල සහතික මිල කිලෝකට රුපියල් 50 කරා. ඒක තමතර අපි හිතනවා අස්වැන්න 120-30 අතර ගානකින් අඩු වෙයි කියලා. අපි 50%ක් අඩු වුණත් 50කට 125ක් වෙනවා, රුපියල් 25ක් වෙනවා 50 වුණොත්. ඒ අනුව අපි ගොවියට මේ සාතික අතිරේක රුපියල් 25, ඒ කියන්නේ රුපියල් 75ක් කිලෝකට ගොවි ජනතාවට ලබා දෙනවා. ඒ වගේම ඒක පාරිභෝගිකයන් නොදෙනෙන්න, පාරිභෝගිකයාගේ සහල් මිලට බලපෑමක් නොවන විදිහට මේ රුපියල් 25 රජය විසින් සානාධාරයක් ලෙස ඒ ගොවියට ලබා දෙනවා. ඒ නිසා මොනම ආකාරයකින් සහල් මිල වැඩි නොකර ගොවියට මේ රුපියල් 25 රජයෙන් ලබා දෙන සහනයක් හැටියට ලබා දෙන්න කටයුතු කරනවා. අද අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වුණා. මහින්ද රාජපක්ෂ ආගමතුමා ජනාධිපතිතුමා කාලෙ කරපු දිවිනැගුම අපි වවමු රට නගමු කියන වැඩපිළිවෙළ වල සාර්ථකව ගෙදර ගෙවත්තේ වගා කිරීමක් සිද්ධ කරා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ගෙවතු පර්චස් 20ට අඩු ගෙවතු තියෙනවා 1,36,266ක්. මේ සියලුම ගෙවතු වගා කිරීම සඳහා රුපියල් 5,000ක උදව්වක් කරනවා ගොවින්ට. ඒ ගෙවත්ත සකස් කර ගැනීමට, බිම සකස් කිරීම සහ බීජ පැල සහ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට, ඒ වගේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු තියෙනවා 22,38,831ක්. ඒ අයට රුපියල් 10,000ක මුදලක් දෙනවා. ඒ දෙකොල්ලටම ඒ හා සමාන 6 මාසයකට පස්සේ මේ ගෙවත්ත වගා කළා හරියට තිබුණොත් ඒ පර්චස් 20ට අඩු ගැටියෙ නැවත රුපියල් 5,000කුත් පර්චස් 20ට වැඩි අක්කරේට අඩු අයට ඒ අයට රුපියල් 10,000කුත් දෙන්න අපි ආරාධනා කරනවා. හැම කෙනෙක්ම තමුන්ගේ හැකි පමණින් ගෙවත්ත වගා කරලා තමුන්ට අවශ්‍ය වසවිසවලින් තොර ආහාර වේලක් සඳහා තමුන්ගේ පවුලේ අයට, දරුවන්ට, වැඩිහිටියන්ට ලබා ගැනීමට ඒ වගා කරන්න කියලා.